ශ්‍රී ලංකාව ආරක්ෂක පියවරක් ලෙස මේ මොහොතේදී තවත් රාජ්‍යන් තුනක සිට පැමිණෙන සියලු ගුවන් ගමන් හෙට සිට සති දෙකක කාලයක අතිරවන්නට තීරණය කර තිබෙනවා. මේට පෙර බල පැවැත්වූ රාජ්‍යන්ට අදාළ වුණු වාර්ණයන් සහිතවම එක්සත් රාජධානිය, නෝර්වේ රාජ්‍ය සහ බෙල්ජියමේ සිට සති දෙකක් පුරා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් ගමන් හෙට සිට අතිරවන්නට රජය මේ මොහොත වන විට තීරණය කර තිබෙනවා. යුරෝපය මේ මොහොත වන විටදී කොරෝනා වෛරසය පැතිරීමේ මූල ආරම්භය ඇති ස්ථානයක් බවට පත්ව ඇති හෙයින් මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව එක්සත් රාජධානිය, නෝර්වේ රාජ්‍ය සහ බෙල්ජියමට අදාළ සියලු ගුවන් ගමන් මේ මොහොතේ අවලංගු කර තිබෙනවා. ශ්‍රී ලංකා from UK, Norway and Belgium suspended for 2 weeks from tomorrow, German Civil Aviation Authority. මෙය දැනුම් දී තිබෙනවා. ඒ හා සමානවම මේ මොහොත වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් සාක් කලාපීය රාජ්‍ය නායකයින් සමග ඒකාබද්ධව වීඩියෝ කොන්ෆරන්ස් එකක් හරහා කළ යුතු ක්‍රියවර කුමක් දැන්න පිළිබඳ සාකච්ඡා පවත්වමින් සිටිනවා. ඊයේ දවස වන විට ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මේ සාක් කලාපීය රාජ්‍ය නායකින් එකමුතුව මෙය පරදවාලීමට කටයුතු කළ යුතු බව දැනුම් දී තිබුණා. ඒ අනුව ජනාධිපතිතුමන් ඊට යහපත් ප්‍රතිචාර දක්වා තිබුණා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් සහ සාක් කලාපීය අනෙකුත් නායකයින් මෙම කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා වුණු ආසියානු කලාපීය ක්‍රියාපිළිවෙත පිළිබඳ මේ මොහොත වන විට වීඩියෝ කොන්ෆරන්ස් එකක් හරහා සාකච්ඡා පවත්වමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.